पादे पक्कालयित्वान् उदकेषु करोमहं पादोदकञ्च दिस्वान् थलतो तिन्न मागतं ततो चित्तं समाधेसिं असं भद्धं वचानियं ततो दीपं गहेत्वान् विहारं पाविसिं अहं सेयं ओलोकयित्वान् मञ्चकं हि उपाविसिं ततो शुचिं गहेत्त्वान् वटं ओकस्यामहं पदीपस्येव निम्बानं विमुक्को अहो चेतसोति තෙරුවන් සරණයි. සදහම් කවිතා දහම් සාකච්ඡාව අදත් පුර පසළොස්වක පොහෝ දිනේදී මෙලෙස අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. උතුම් මහරහත් කරණින් වහන්සේලාගේ චරිතාපදානයන් කේන්ද්‍ර කරගෙන උන්වහන්සේලාගේ ජීවිතවල උතුම් සන්ධිස්ථාන කාව්‍යමය ආකාරයට අපි ඔබට අරගෙන එනවා සදහම් කවිතා දහම් සාකච්ඡාවෙන්. මිනිස්සු විදිහට අපි හැමෝම වාසනාව අවාසනාවත් එක්ක මේ ජීවිත ගමන අවරගෙන යන්නේ. ඇතැම් වෙලාවකට අවාසනාවෙන් පැටකද්දී අපේ ජීවිතවල දුකම විතරක් ඉතිරි වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙව් තැන්වලදී අපි වනේ වන සතෙකුටවත් මෙහෙම දුකක් නම් මෙහෙම කරදරයක් නම් සිද්ධ වෙන්නට එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ බෞද්ධ සාහිත්‍යය තුළ බෞද්ධ ඉතිහාස කතා තුළ මේ උතුම් මහරහත් තෙරණින් වහන්සේලාගේ චරිතාපදානයන් තුළ අපිට හමු වෙන මේ චරිතය අපි කාන්තා චරිතයන් අතර
දුක කේන්ද්‍ර කරගෙන කතා බහට ලක් කරන බොහෝ තැන්වලදී ඇය උදාහරණයට ගනු ලබනවා. මේ චරිතය පටාචාරාව. පටාචාරා නම් ඒ මහරහත් තෙරණින් වහන්සේ, පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ ඒ උතුම් චරිතය කේන්ද්‍ර කරගෙන අද අපි සදහම් කවිතා දහම් සාකච්ඡාවෙන් පටාචාරා තේරී ගාථාවන් ඔබට අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. මෙලඳ වගේම අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ මැදිරියට වැඩමවා වදාළ ශාස්ත්‍රපති මැදවෙල ධම්මදානී මෙහෙණින් වහන්සේ පාද නමස්කාර පූරක ගෞරවයෙන් ඔබ වහන්සේව අපේ වැඩසටහනට පිළිගන්නවා. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතය කේන්ද්‍ර කරගෙන පටාචාරා තේරී ගාථාවේ පළවෙනි කවි පන්තිය මේ විදිහට රවීෂගේ හඬින් අහමු. පදුමුත්තර බුදුන් දවස හංසවති නුවර ඉපිද බුදුනගේ බණ අසන දිනක භික්ෂුණියක් අවසර අපේ මෙහෙණින් වහන්ස, අපි බෞද්ධ ඉතිහාසයේදී අපිට හම්බ වෙන දේ බොහොම ප්‍රචලිත කතාවක් පටාචාරා කතාව කියන්නේ. අපි හැමෝම බෞද්ධයෙක් විදිහට මේ කතාව අපිට බොහොම හුරු පුරුදු කතාවක්. අපි වයස් ભેදයකින් තොරව පටාචාරා කතාව අපි හැමෝම අහලා තියෙනවා. අපි වර්තමාන සමාජයේ කාන්තාවකට වේවා පුරුෂයෙකුට වේවා අසීමිත දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන වෙලාවකදී පටාචාරාවක් වගේ ඇයට ඔහුට සිද්ධ වෙලා තියෙන්නේ පටාචාරාවට සිද්ධ වෙච්ච දේ කියලා අපි කටවචනට කියනවා. අවසර මෙහෙණින් වහන්සේ අද අපේ කතා වස්තුවේට මේ විදිහට මූලාරම්භයක් ලබා ගන්න. තෙරුවන් සරණයි ලංකා වාසී ලෝක වාසී ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන තේරී ගාථාව වන්නේ පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතය පිළිබඳව. ඔබතුමිය සඳහන් කළා වගේම මේ පටාචාරා තෙරණින් වහන්සේ පිළිබඳව තොරතුරු දන්නව අඩු වුණත් පටාචාරාව පිළිබඳව, ගිහි පටාචාරාව පිළිබඳව බොහෝම දුරට තොරතුරු සමාජය තුළ දැන අවබෝධයෙන් කටයුතු කරනවා සහ ඒ වචනය කටට හුරුවට කියවනවා නූතන පටාචාරාවන් හා සමානයි කියලා.
ඉතින් අද අපි මේ කතා කරන චරිතයෙන් ඔබ දන්නා කරුණු වගේම නොදන්නා බොහෝ ඉසව් වෙත මේ තේරී ගාථාව හරහා නැත්තම් උන්වහන්සේගේ කතාව අපදාන පාළිය තුලත් අපිට හම්බ වෙනවා. තේරී ගාථාව වගේම අපදාන පාළිය තුලත් තේරී ගාථා පාළිය තුලත් උන්වහන්සේගේ සංසාර ගමන් මාර්ගය වගේම වර්තමාන චරිත කතාව පිළිබඳව බොහෝ තොරතුරු අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට පළවෙනිවට මේ පටාචාරා කියලා කියන චරිතය අපිට අපි දන්න සාම්ප්‍රදායික තෙරණින් වහන්සේලා සේම මෙතුමියත් අපිට මුණ ගැහෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ උත්පත්තිය ලබන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ගෙන් ධර්මය අහන්න පුළුවන් බොහොම ධර්මයත් එක්ක සමීප රජපෞලක තමයි උත්පත්තිය ලබන්නේ. දවසක් දැන් ධර්මය ශ්‍රවණය කරන්න ගිහින් ධර්මා දේශනාව අවසානයේදී දකිනවා මේ යුවතිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථාන තනතුරක් ප්‍රදානය කරනවා තෙරණින් වහන්සේ නමකට, භික්ෂුණීන් වහන්සේ නමකට විනයලාභිනීන් අතර අග්‍රස්ථාන තනතුරු. එතන මේක දිහා බලන් හිටපු මේ තරුණිය කල්පනා කරනවා මටත් මේ වගේ තනතුරක් ලබා ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ඒක ඉතාම භාග්‍ය සම්පන්නයි කියන අදහසක් ඇයට මනසට මතුවෙනවා. සිතවිල්ලක් ඇති වෙනවා. මනෝ ප්‍රනිධානය කියලා කියමු අපි. එම සිතවිල්ලක් මතුවෙනවා. මේ සිතවිල්ල හිතේ තැම්පත් කරගෙන ඇය බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා සතියක් මුළුල්ලේම පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දානෙන් සිව්පසෙන් අපෝපසත්කාර කරනවා. අපෝපසත්කාර කරලා අටවෙනි දවසේ සඳහන් කරනව වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා බුදුහාමුදුරුවනේ මේන් දවස් 7කට පෙර 8කට පෙර ඔබ වහන්සේ ධර්ම දේශනාවක් අවසානයේදී මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන මේ සිව්වනක් පිරිස ඉදිරියේදී විනය ධාරයේ භික්ෂුණීන් අතර අගතැම්පත් භාවය භික්ෂුණීන් වහන්සේ නමකට ප්‍රදානය කළා. ඔබ වහන්සේ ඒ පිළිබඳ වර්ණනා කළා. ඒකේ තියෙන වටිනාකම පිළිබඳව ඔබ වහන්සේ වර්ණනා කළා. මට ඒ වගේ තනතුරක් ලබා ගන්න කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ළඟකදී මටත් එවැනි අග්‍රස්ථානයක් ලබාගෙන මේ සසර දුක කෙලවර කරන්න බලාපොරොත්තුවක් ඇති වුණා. සිතිවිල්ලක් ඇති වුණා. ඒ සිතිවිල්ල ඇතිවයි මම මේ පින්කම මේ විදිහට සිද්ධ කළේ මේ දවස් 7ක් පුරාවට කියලා සඳහන් කළා. ඉතින් මේක අහපු පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අනාගතයේ දිහා බැලුවාම සංසාරයේ පේනවා මේ පටාචාරා තෙරණින් වහන්සේගේ භවගාමි ජීවිතය පිළිබඳව. එය මොකද දැන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මනුස්ස ස්ත්‍රියක් විදිහට සියලු සැප සම්පත් ඇතිව රජ කුලයක උත්පත්ති ලැබුවා කියන්නේ බොහොම කුසල් සම්භාරයක් පුරාගෙන ආපු බවක් පේනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරනවා දැන් මෙන්න මේ කාලය තුල අනාගතයේ මේ කල්පසිය දහසක් ගිය වර ඔබට ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පටාචාරා නමින් මේ තනතුර ලබාගෙන නිර්වාණයට පත් වෙන නැත්නම් කෙලෙස් ප්‍රහීණ කරන්නට හැකියාව ලැබෙනවා කියලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාර්ථනාව සමෘද්ධමත් වෙන බව ලෝකයට ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් පටාචාරාවට ප්‍රකාශ කරනවා. මේක ඉතාම සතුටුදායක දෙයක්. දැන් ඒක ලෝකෙට ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන්ම ඊට පස්සේ ජීවිත කාලය පුරාම මේ අග තනතුර හිතේ තැම්පත් කරගෙන මේ වෙනුවෙන් අවශ්‍ය කරන පින්කම්වල දැන් මේ තරුණිය යෙදෙනවා. මෙහෙම යෙදිලා මේ පින්කම්වල අවසානයේදී පාරමී පුරාගෙන එන අය උත්පත්ති ලැබන දිව්‍ය ලෝකයේ තමයි තුසිත දිව්‍ය ලෝකය. ඉතින් සුපුරුදු පරිදි තුසිත දිව්‍ය ලෝකයේදී උත්පත්ති ලැබනවා. තුසිත දිව්‍ය ලෝකේ කාලයක් දැන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ විශාල බුදුරජාණන් වහන්සේලා ගණනාවක්ම අපිට හම්බ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කල්ප ගණනාවක්ම මේ තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත් විඳිමින් ඉන්න අතරතුර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකයට බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරන යුගයේදී නැවතත් මනුස්ස ලෝකයේදී ඉතාම ලස්සන රූප සම්පන්නව ඊළඟට ධනෙන් ආඩ්‍යව රජ ගෙදරක දියණියක් විදිහට උත්පත්ති ලැබනවා.
ඒ රජගෙදරක උත්පත්ති ලබනකොට දැන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේට සිව්පසෙන් උපසත්කාර කරන හරියට කිව්වොත් උදාහරණයක් විදිහට අනේ පිළිසිටුතුමා හිටියේ අපේ බුදුරජාණන් වහන්සේට අන්නේ හා සමානයි මේ කාශ්‍යප රජතුමා. කාශ්‍යප රජතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට සිව්පසෙන් උපසත්කාර කරන ගිහි භික්ෂු කියන්නේ පාසකයන් අතර ඉන්න පළවෙනි උපාසකයා විදිහට බුදුරජාණන් වහන්සේ සමීපතම කෙනා. ඉතින් දැන් එතකොට සමීපතම තමන්ගේ තාත්තා රජතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා විදිහට වැඩ කටයුතු කරන්නේ, බොහෝම ධර්මය පිළිබඳව, ඊළඟට මහා සංඝරත්නය පිළිබඳව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව බොහොම සමීප බවක් දැන් තියෙනවා තමන්ට. මේ තියෙන බව නිසාම දැන් මේ මෙතනදී අපිට තව තැන හම්බ වෙනවා මේ ඇය උත්පත්ති ලබන්නේ සහෝදරියන් 7 දෙනෙක් සමග. ඉතින් මේ 7 දෙනෙක් සමග ඉපදිච්ච ඇය භික්කුණී කියන නම තමයි ඇයට හම්බ වෙන්නේ ඒ යුගයේදී කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේදී. ධර්මය අහලා තාත්තගෙන් ගිහිල්ලා අවසර ඉල්ලනවා පැවිදි වෙන්න. හැබැයි කාශ්‍යප රජතුමා පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැහැ මේ තමන්ගේ දියණිය පැවිදි බව ලබා ගන්නවට. ඊට පස්සේ ඇය කල්පනා කරනවා දැන් පැවිදි බව ලබන්න දෙන්නේ නැත්නම් මම මගේ මේ ජීවිතයේ ගිහි ජීවිතයේ විවාහ ජීවිතයේ කර නොගොස් බඹසර ආරක්ෂා කරමින් ඉන්නවා කියලා හිතාගෙන අවුරුදු 20,000ක් කුමරි බඹසර ආරක්ෂා කරගෙන ඉන්න බව අටුවා කතාවේ සඳහන් වෙලා තියෙනවා. එතනදී අපිට දැන් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේකේදී හම්බ වෙනවා අපිට මේ මං කියන්නේ සහෝදරියන් ගණනාවක් ඉන්නවා කියලා. ඒ සහෝදරියන්ගේ නම් සඳහන් කරලා තියෙනවා මේ අපදානයේදී. සමනී, සමනගුත්තා, භික්කුණී, භික්කු දාසිකා, ධම්මා, සුධම්මා හා සත්වැන්නි සංඝ දාසිකාය තමයි නම් ටික. මේ සමනී කියන කෙනා තමයි දැන් මේ භික්කුණී කියන කෙනා තමයි අපේ කතාවස්තුවේ කතා නායිකාව. මෙතනදී අනිත් ඉන්න සමනී සමනගුත්තා කියන අය උප්පලවන්නා, කේමා, කුණ්ඩලකේසි, කිසාගෝතමී, ධම්මදින්නා සහ මේ සංඝ දාසිකා කියලා කියන්නේ විසාකාව. එතකොට දැන් මේකෙදී හිතන්න කොහිරන්නේ දැන් මේ අපි ගත්තාම බද්දා කුණ්ඩල කේසි කතාව මතක ඇති. අපි මේ සදහම් කවිතායකෙම සාකච්ඡා කළා කොහොමද කුණ්ඩල කේසි තරුණිය මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙන්නේ, සොරේකුට පෙම්බැඳ ගොස් ඇය අවසානයේදී රහත් තත්ත්වයට පත් වෙන්නේ, උත්පලවන්නා කියලා කියන්නේ ලස්සනම භික්ෂුණීන් වහන්සේ නමක්. ඒතර ඔබ දන්නවා මේ කතා ප්‍රවෘත්ති ටිකක් ඉසා ගෝතමී. ඒතර මේ අය එකම රජගෙදරක සහෝදරියෝ විදිහට උත්පත්ති ලැබලා තියෙනවා. ඒතර මේ අය එකටයි මේ පාරමී පුරාගෙන එන්නේ. මේ හැම කෙනාගේම මේ ඉන්න සියලුම දෙනා අගතනතුරු ලබා ගන්නවා. විසාකාවටත් හම්බ වෙනවා. එතකොට මේ හැමෝම එකම කණ්ඩායමක් විදිහටයි මේ එන්නේ. දැන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පැවිදි බව ලැබෙන්න හම්බ වෙන්නේ හැබැයි අවුරුදු 20,000ක් කුමරි බඹසර ආරක්ෂා කරගෙන ඉඳලා ඊට පස්සේ නැවත දිව්‍ය ලෝකයට ගිහින් උත්පත්ති ලැබනවා. ඒ දිව්‍ය ලෝකයේ තුසිත දිව්‍ය ලෝකයේමයි උත්පත්ති ලබන්නේ. ඒ තුසිත දිව්‍ය ලෝකයෙන් පසුව ඊළඟට උත්පත්ති ලබන්නේ වර්තමානයේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම සැප සම්පත් තියෙන, ඉතාම ශාස්ත්‍රීයක 40 කෝටියක් ධනයේ තියෙන සිටු පවුලක එකම දියණිය විදිහට උත්පත්ති ලැබනවා. තව සහෝදරයෙක් ඉන්නවා, මෙය තමයි එකම දියණිය. ඉතින් මේ දියණියට සියලු සැප සම්පත් තිබුණා. මේ සැප සම්පත් මැද දැන් මේ පළවෙනි කවි පන්තියේදී අපිට සඳහන් කරලා තියෙනවා ඒ කොහොමද තමන්ගේ ජීවිතේ ගන්න ඉතාම ගැඹුරු තීරණේ නැත්තම් තීරණාත්මක අවස්ථාව කොහොමද ඇය ගත්තේ කියන එක අපිට මෙතනදී කතා කරන්න පුළුවන් කාරණාවක් තමයි ඒක පිළිබඳව සාකච්ඡා කළ යුතු කාරණාවක්. පටාචාරාව දැන් තමන් නිසි වයසට එනකොට ආවහ විවාහ කරදීමේ වයසට එනකොට බොහොම රැකවල් මැද තමයි මේ පටාචාරා තරුණිය ගෙදර හැදෙන්නේ. සාමාන්‍ය තරුණියක් විදිහට ඇයට නිදහස ලැබුණේ නැහැ. සියලු සැප සම්පත් තිබිච්ච නිසා සේවකයෝ හිටියා, සේවිකාවෝ හිටියා අයව ආරක්ෂා කරගන්න. රූප සම්පත්ති තිබිච්ච කෙනෙක්. ඉතින් අම්මලා බොහොම ආරක්ෂාව සහිතව හදාගෙන ඉද්දී ඇයට ගෙදරින් කතා කරනවා සමකුලයක විවාහයක්. දැන් මේ සමකුලයක විවාහයක් කතා කරනකොට පටාචාරාව කල්පනා කරන්නට ඇති සමකුලයක විවාහයකට එකපාරම කතා කරපු ගමන් ඒ චරිතයක් එක්ක තමන්ගේ ජීවිතේ එකතු කරගන්නවද? එහෙම නැත්නම් තමන්ගේ ගෙදර කාලයක් තිස්සේ වැඩට හිටපු, වැඩ කරපු,
තමන්ව දන්න අඳුරන තමන්ගේ දුක සැප බෙදාගත් කෙනෙක් සමග ඇයට එනවා අකල්පයක්, මොහොත් සමග මම ජීවිතයේ යනවා කියන තීරණේ එනවා. ඒක බැලුවාම සාධාරණයි කියලා කියන්නත් පුළුවන්. හේතුව දැන් දෙමව්පියෝ විදිහට කොහොමද පටාචාරාවට සැප සම්පත් දීලා ඇයව ආරක්ෂා කරගනිමින් ඇයට අවශ්‍ය තීරණයේ ගැනීම සඳහා නිදහස දීලා තිබුණේ නැහැ. කියන්නේ ජීවිත අධ්‍යක්ීම ලබා ගැනීම හරි වටිනවනේ හිරන්නේ ජීවිත ගමනේදී. ඉතින් මේ පටාචාරාවට එහෙම අධ්‍යක්ීම් ලැබිලා තිබුණේ නැහැ. එනිසා දෙමව්පියෝ සමකුලයක කෙනෙක් කතා කරද්දී ඇය හිතනවා ඊට වැඩිය මට මාව දැන් අවුරුදු ගණනාවක් තිස්සේ දන්න ගෙදර වැඩ කරපු කෙනා එක්ක සම්බන්ධයක් ඇය ඊට කලින් පටන්ගෙන තිබුණා. ඉතින් ඒ සම්බන්ධය තියෙද්දි තමයි දැන් මේ දෙමව්පිය මේක කතා කරන්නේ. ඉතින් ඇය තීරණය කරනවා මේ සමකුලයේ කෙනත් එක්ක යනවට වඩා මට මෙතන ආදරය, රැකවරණය, විශ්වාසය ලැබෙයි කියලා ඔහුත් සමග තමන්ගේ ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය කරන හැකි තිබිච්ච ගන්න පුළුවන් දේවල් ටිකක් අරගෙන ඔහු සමග විවාහ ජීවිතයට එළඹෙන්න තමන්ගේ ජීවිතය ගෙදරින් සිටුකුලෙන් බැහැර වෙලා නික්මිලා දෙන්නත් එක්ක යුග ජීවිතේ පටන් ගන්න යනවා. ඉතින් මේක තමයි අතීත පටාචාරා තෙරණින් වහන්සේගේ අතීත කතාව සහ වර්තමානයේ සම්බන්ධ කතාව. මේ කතාව ඇතුළෙදී අපිට කතා කරගෙන ඉස්සරහට මුණගැහෙනවා කොයි විදිහටද මේ ජීවිතයේ තමන්ගේ ජීවිතයේ අනපේක්ෂිත විදිහට තමන්ට විඳින්න බැරි මනුස්සෙක්ට දරාගන්න බැරි දේවල් මේ ජීවිතයට එද්දී ඇය කොහොමද ඒවා දරාගත්තේ සහ ජීවිතයේ දරා ගැනීම තුලින්ම ජයග්‍රහණය කළේ කොහොමද කියන එක අපිට කතා කරන්න පුළුවන් මේ තෙරණින් වහන්සේගේ උදානිය සහ ඒ අපදාන පාළිය තුල එන තොරතුරු හරහා. අපි බලමු ඊළඟ අවස්ථාවේදී කොහොමද ඒ ජීවිතය ඉස්සරහට අරගෙන ගියේ කියලා. එහෙම අපි මෙහෙමින් වහන්ස අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ සදහම් කවිතා දහම් සාකච්ඡාවෙන් පටාචාරා තේරී ගාථාවන් කේන්ද්‍ර කරගෙන පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ ඒ උතුම් චරිතය පිළිබඳව. ඔබ අප දන්නා ඒ පටාචාරා කතාවස්තුවෙන් එහාට ගිහිල්ලා උන්වහන්සේගේ ඒ උතුම් චරිතය තුළ උන්වහන්සේ ප්‍රගුණ කරපු ඒ උතුම් ගුණහපත්කම්, ඒ දැහැමි සිතුවිලි කොයි විදිහටද උන්වහන්සේගේ ජීවිතයේ අවසර රහත් ඵලයකට පත් වෙන්න මේ බුද්ධ ශාසනයේ තනතුරු ලබා ගන්න තත්ත්වයට පත්වුණේ කියන කරුණ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් සදහම් කවිතා වැඩසටහනෙන් අපි කෙටි විරාමයක් ලබා ගනිමු. තිබින තනමත් තක් වතුර තී
අපේ මෙහෙණින් වහන්ස අපි පටාචාරා කියන චරිතය තුළ අපි දන්න හඳුනන මේ චරිත කතාව ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් මට අවසර ඔබ වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් අහන්න අපේ මෙහෙණින් වහන්ස දැන් පටාචාරාව විවාහ අදවියට එළඹෙන ආකාරය ඔබ වහන්සේ විරාමයට කලින් අපිට පැහැදිලි කරා. ඇත්තටම මේ ගැහැණු දරුවෙකු වේවා පිරිමි දරුවෙකු වේවා මේ විවාහය කියන එහෙම නැත්නම් මේ පවුල් සංස්ථාවක් ගොඩනගා ගන්නට යනකොට අපි ඇත්තටම මේ පවුල් ජීවිතයට සූදානම්ද කියන ඒ කාරණාව අපි ඒ වයසත් එක්ක කොයිතරම්නම් අවබෝධයකින් යුතුව අපි තීරණය කරන්නට අවශ්‍ය වෙනවද? අපි ඒ ප්‍රශ්නට පිළිතුරත් සමගින් අවසර අපේ මෙහෙණින් වහන්ස අපි කතාබහට යොමු වෙත්. ඉතාම ප්‍රායෝගික සහ වටිනා ප්‍රශ්නයක් ඔබතුමී අහන්නේ. සාකච්ඡාවට පෙර අපි ඒ ප්‍රශ්නය ගැන පොඩි සාකච්ඡාවක් කළොත් විවාහයට සුදුසු වයස අපේ ලාංකික සමාජය තුළ අපි තීරණය කරලා තියෙනවානේ හිරන්නේ අවුරුදු 18 ඉක්මවන්නට අවශ්‍යයි කියන එක. එතකොට ඒක රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. අපේ රටේ අවුරුදු 18 නිශ්චිත වයස. මේ අවුරුදු 18න් පස්සේ තමන්ගේ ජීවිතයේ තියෙන අධ්‍යාපන ජීවිතයේ අපේ රටට අනුව අවුරුදු 18න් ඉවර වෙන්නේ නැහැ. ඒක අවුරුදු 25 වගේවත් වෙනකම් විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම සකස් වෙලා තිබෙනවා. එතකොට දැන් විශ්වවිද්‍යාල මට්ටමට නොගියත් අපේ දෙවෙනි අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු වෙන ද්විතීක අධ්‍යාපනය උසස් පෙළ වගේ ගත්තත් අපිට අවුරුදු 18 ඉවර වෙනවා ඔය කියන අධ්‍යාපනය ඉවර වෙද්දී. එතකොට අපි මේ විවාහ ජීවිතයක් කියලා කියන එක හැබැයි ඒක හැඟීමක් එක්ක එන සංකල්පයක්. ඒ කියන්නේ හෝමෝන වෙනස් වීමත් සමග ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය හරහා ගොඩනැගෙන හැඟීම් බෙදා ගැනීමක් තමයි මේ ආදරයක් විදිහට අර්ථකථනය දීලා මේ සම්බන්ධතාවයක් ගොඩනැගිලා ඊට පස්සේ මේ ජීවිතය පවත්වාගෙන යන්නේ. ඒක සබහාදාමේ තියෙනා වූ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඉතින් ඒ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේදී ඒක નિરાයාසයෙන්ම ඒ ක්‍රියාවලිය ශරීරය තුල සිද්ධ වෙනවා. ඒ ශරීරය වැඩෙනකොට හෝමෝන ක්‍රියාකාරීත්වය සමග මානසික ආකල්ප එනවා. ඒක දැන් වර්තමානයේ දිහා බැලුවාම මේක අවුරුදු 18 නෙමෙයි දැන් අපිට පේනවා මේ ඊටාම පුංචි වයසේදී පවා මෙවැනි ආකල්ප වලින් කටයුතු කරන බව අපිට පේනවා. මේ අධ්‍යාපනය ලබන ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් තුල පවා මේ නොගැලපෙන හැසිරීම් තියෙන බව පේනවා. ඒකට හේතුවක් විදිහට අපිට දක්වන්න පුළුවන් કૃතිම ආහාර වගේ ආහාර නිසා විකෘති ජාන ඇතුල් වෙලා ශරීරය වෙත එතකොට මේ ආකල්ප වෙනස් වීමත් එක්ක ඒ මගේ හැසිරීමක් අපිට දකින්න පුළුවන් කියන එක තීරණයකට එන්න පුළුවන් සමාජමය පැත්තෙන් ගත්තොත්. හැබැයි මේ කිසිවක් සාධකයක් වෙන්නේ නැහැ ජීවිත ගමනේදී. ජීවිත ගමන තව බොහෝ ඉස්සරහට තියෙන නිසා මේක බොහොම බුද්ධිමත්ව බොහොම හෙමින් ගත යුතු තීරණයක්. මොකද හිරන්නයා මේ දෙන්නා මනුස්ස වශයෙන් ගත්තාම කුලය වශයෙන් ගත්තාම දෙදෙනාම එක කුලයක මනුස්ස කුලය. හැබැයි අපි පිරිමි සහ ස්ත්‍රිය කියන කාන්තාව සහ පුරුෂයා කියන දෙදෙනා ගත්තාම හාත්පසින්ම මේ දෙදෙනාගේ ක්‍රියාවලින් දෙකක් චින්තන දෙකක් හැසිරීම් රටාවන් දෙකක්. එතන මේ හාත්පසින් වෙනස් දෙදෙනෙක් තමයි මේ එකතුව ගමනක් යන්න සූදානම් වෙන්නේ. දැන් මේක මේ පුංචි කාලේ ඇති වෙන නැත්නම් නව යෞවන තරුණ වියේදී ඇති වෙන අර සුන්දර ප්‍රේමය කියන තැන ඉඳලා ඒ හැඟීම් එක්ක තීරණ ගත්තොත් ජීවිතේ වරදින්න පුළුවන්. මේ තීරණය ගත යුත්තේ විවාහය කියලා කියන තීරණය ගත යුත්තේ බුද්ධිමත්ව. ඒක හැඟීම් වලට ප්‍රථම ස්ථානයේ නොදී බුද්ධිමේ බුද්ධියට ප්‍රථම ස්ථානයේ දීලා වැඩිහිටියන්ගේ මඟ පෙන්වීමක් ඇසුරක් අවවාදයක් ඔස්සේ ගත යුතු දෙයක් තමයි විවාහය කියලා කියන තීරණය. එහෙම නොවුනොත් මෙවැනි කතා වර්තමානයේ තුල අපිට බොහෝ සෙයින් අත්දකින්නට දකින්නට ලැබිලා තියෙනවා. විවාහයකට යන්නට පෙර දෙදෙනාම ස්ත්‍රිය වෙන්න පුළුවන් පුරුෂයා වෙන්න පුළුවන් නව යෞවන
වන වයසේදී අපි මේ ගමනට යන්න සූදානම්ද කියන එක නැවත නැවතත් හිතන්නට ඕනේ. මොකද මේක මහා වගකීම් සහිත භූමිකාවකටයි එළඹෙන්නේ. ප්‍රේමවන්තයෝ විදිහට තිබිච්ච ඒ සරල බව, ඒ සැහැල්ලු බව, ඒ නිදහස, ඒ සුන්දර බව සියල්ලම විවාහ ජීවිතයක් ඇතුලේ පවතින නම් ඒකට සුදුසු පරිසරයක්, සුදුසු වයසක්, ඊළඟට සුදුසු බවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙම නොතිබුණොත් මේ දෙක පිරිමියාගේ පැත්තෙන් සහ කාන්තාවගේ පැත්තෙන් කොතනකින් හරි මේක හැලෙන්න පටන් ගන්නවා, මේක වෙනස් වෙන්න පටන් ගන්නවා. වයස් පරතරය ගත්තත් එහෙමයි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට අනුව නම් උන්වහන්සේ දේශනා කරනවානේ මේ කාරණා හතරක් බලන්න කියලා. ශ්‍රම සද්ධා සීල සම සීල සම ප්‍රඥා සම ත්‍යාග කියලා කියන මෙන්න මේ හතර සම මට්ටමේ තියෙන අයත් එක්ක විවාහ වෙනවා නම් ඒ විවාහ ජීවිතේ සාර්ථකයි කියලානේ සඳහන් කරන්නේ. මේක මේ ධර්මමය කාරණා පැත්තට ගන්නේ නැතුව ප්‍රායෝගිකව ගත්තොත් එහෙම මෙතනදී බොහොම ප්‍රායෝගික කාරණා ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සම ශ්‍රද්ධා කියලා කියන්නේ විශ්වාසය කියන එකට. ඒතර විශ්වාසයේ දෙදෙනා අතරම තියෙන්න ඕනි එක මට්ටමට. මේ විශ්වාසයේ දෙන්න වෙනස් වෙන්නේ කියන විශ්වාසය විතරක් නෙමෙයි, ඒක පවතිනත් ඕනේ. දෙදෙනා දෙදෙනාටම විශ්වාසයෙන් කටයුතු කරනක එහෙම නෙමෙයි. ඉස්සරහට අපිට යන්න පුළුවන්ද, ඕනෑම බාධකයකට දෙදෙනාම එකතු වෙලා මුහුණ දෙන්න පුළුවන්ද? අන්න ඒ විශ්වාසය. දුක තියෙන්න පුළුවන්, සැප තියෙන්න පුළුවන්, ගැටීම් තියෙන්න පුළුවන්, රිදීම් තියෙන්න පුළුවන්, වැටීම් තියෙන්න පුළුවන්, නැගිටීම් තියෙන, මේ හැම තැනකදීම දෙන්නෙක් විදිහට නොයිද, එක්කෙනෙක් විදිහට හැම දෙයක්ම එකට බෙදාගෙන ගමනක් යන්න පුළුවන්ද කියන විශ්වාසය තමයි සම සද්ධා කියලා කියන්නේ. ඒක ධර්මයේ පැත්තෙන් කතා කරන ඒක වචනේ කියවම් හරියට බය හිතෙන්න පුළුවන්නේ. මේක සරලව ගත්තහම මෙන්න මේ කාරණාව. ඕකම තමයි අනිත් ටිකත් සම සීල කියලා කියන්නේ ප්‍රතිපත්ති විදිහට දෙදෙනාගේම ප්‍රතිපත්ති සමයි නම් බොහොම සාමකාමීව ගමන යන්න පුළුවන්. මේවා කතා කරලා වෙනස් කරගන්න පුළුවන් දේවල්. ඉතින් මේ පිළිබඳව අවබෝධයෙන් කතා කරන කාලේ පෙම්මතුම් විදිහට කතා කරන්න හීන මාලිගාවල් වෙන්න පුළුවන්නේ නේද හිරන්න. ඉතින් ඒ ලොකු හීන මාලිගාවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ හීන මාලිගාවල් ගොඩනගා ගන්න නම් දෙන්න අතරම තියෙන්න ඕනේ ඒකට සුදුසු බවක්, ඒකට වීරයවන්ත බවක්, ඒකට විශ්වාසවන්ත බවක්. ඒ සඳහා වයස සුදුසු වෙන්න ඕනි, ඒ සඳහා තමන්ගේ පරිසරය සුදුසු වෙන්න ඕනි. මේ හැම දෙයක්ම ඉතාම නිසි විදිහට ගැලපුණොත් තමයි හිරන්යා ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන විවාහ ජීවිතය තුළ. ඉතින් අපි පටාචාරාතරණින් වහන්සේගේ කතාවට ගියොත් එහෙම අපිට හම්බ වෙනවා දැන් පටාචාරාතරණින් පටාචාරාව දැන් තරුණ මේ නම හැදෙන්නේ. ඇත්තටම මේ පටාචාරා කියන නම හැදෙන්නේ තෙරණින් වහන්සේ නමක් බවට පත්වෙන්න එන අවස්ථාවේදී. නමුත් අපි කතාව පුරා මේ නම ගෙනියනවා. යෞවනියක් විදිහට තමයි අපිට මුණ ගැහෙන්නේ. පට ආචාරා, පට කියලා කියන්නේ සලුවලට, පටසලු දිවසලු කියලා අපි කියන්නේ. ඒතර ආචාර කියලා කියන්නේ හොඳ ගුණය කියලා කියන එකට. රෙදින් වරින් හොඳ ගුණයක් තිබ්බේ නැති බවට, සලුපිලි තියේ නැතුවනේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඉතින් අන්න ඒ නිසා රෙදි පැලඳගත්තේ නැති ස්ත්‍රියක් ආපු නිසා මිනිස්සු නම දැම්මා පට ආචාර. කියන්නේ රෙදි වලින් වැසිය යුතු තැන් වසාගෙන නැති, ආචාර ධර්මයක් නැති ස්ත්‍රිය කියන එක තමයි පටාචාරා කියන නමේ තේරුම වෙන්නේ. එහෙමයි නම හැදෙන්නේ අයිට. කොහොම නමුත් දැන් මෙය විවාහයට පත් වෙනවා තමන්ගේ පෙම්වතා සමග. මේ පෙම්වතා සමග විවාහ ජීවිතයට එළඹුණාට පස්සේ ඉතින් කාලයක් තිස්සේ කොහොම හරි බොහොම මේ කතාවේදී හැබැයි හිරන්නේ අපිට කියවෙන්නේ නැහැ මේ තෙරණින් වහන්සේගේ අපදානයේදී ඇයගේ ගෙදරදී ඇයගේ ස්වාමියා අයට අනාදරයෙන් සලකපු බවක් තේරෙන්නේ නැහැ කියා උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. තේරි ගතාවේදී චරිත කතාවේදී කියන්නේ නැහැ. කොහොම නමුත් ඇය තමන්ගේ පළවෙනි දරුවා බිහි කරනවා නිවසේදී. ඒ අවස්ථාවේදී ඇයට හිතෙනවා තමන්ගේ අම්මා තාත්තා බලන්න යන්න ඕනි කියලා කියන එක. ඒක සාමාන්‍ය කාරණාවක් කියන්නේ අකාන්තාවක් විදිහට ජීවිතේ මවක් වෙනවා කියලා කියන්නේ භාග්යවන්ත බවක්, ඒක උතුම් බවක්, උතුම් අවස්ථාවක්. ඒතර මේ අවස්ථාවේදී කායිකව දැනෙන වේදනාව
ක්‍රියාවත් එක්ක කායික වෙනස් වීම එක්ක මානසිකව තමන්ට ලොකු රැකවරණයක් ඕනි වෙනවා. ඒක සමහර ලාවට පුරුෂයෙක්ට තමන්ගේ ස්වාමියාටනක් දෙන්නට බැරි රැකවරණයක් හොයනවා ස්ත්‍රියක් විදිහට. ඒක සාමාන්‍ය මානසික ස්වභාවයක්. ඉතින් පටාචාරාවටත් ඒ කායික වේදනාවන් මානසික වේදනාවන් වලදී ඇයගේ මෞතුමිය මතක් වෙනවා. ඉතින් ඒ සඳහා ඇයට අවසර ඉල්ලනවා ස්වාමියාගෙන් යන්න. දැන් මේ සේවකයෙක් විදිහට හිටපු කෙනෙක් ලොකු වරදක් නෙමේ කරලා තියෙන්නේ. සිටු ගෙදර හිටපු සිටු කුමාරයනි අරගෙන ආවේ. ඔහුට යම් අවස්ථාවක පෞරුෂය අතින් පොඩි බයක් තියෙන්නේ ඇති ආපහු ඇය අරගෙන යන්න ගෙදරට. ඒ නිසා මේ ස්වාමියා කියනවා අපේ ඊළඟ අවස්ථාවක යමු කියලා මේ පළවෙනි සැර ඒක නතර කරනවා. හැබැයි අවුරුදු දෙකක් වගේ කාලයක් ගියාට පස්සේ පළවෙනි දරුවට නැවත දෙවැනි දරු ගැබකුත් පිහිටනවා. ඉතින් ඒ කාලය තුළ ඒ ජීවිතය තුළ බොහොම තිබුණ විදිහට හැකි විදිහට ඉතා සාමකාමී ජීවිතයක් ගත කරපු බව තමයි තේරෙන්නේ. එතකොට දෙවැනි දරුවා උත්පත්ති ලැබුවාමත් ඇයට හිතනවා නෑ මේ අවස්ථාවේ නම් යනවමයි අම්මව තාත්තව බලන්න කියලා ස්වාමියා අවසර දෙන්නේ නැහැ පෙර පරිදිම. නමුත් ඇය තනිවම තමන්ගේ දෙමව්පියන් බැලීම සඳහා ගෙදරින් පිට වෙලා යනවා. අසල්වාසීන්ට කියනවා ස්වාමිය ඇවිත් ඇහුවොත් කියන්න මම අම්මා තාත්තා බලන්න ගිය වගේ කියලා. ඉතින් ඇත්තටම ස්වාමිය ඇවිල්ලා හරියට කලබල වෙනවා. ඔහු හිතනවා මෙන්න මෙහෙම ඒකේ සඳහන් කරනවා මේ අපදානපාලිය සඳහන් කරනවා මම සිටුකුලයකින් අරගෙන ආපු දියණිය අසරණ කළා කියලා හිතයි ඒ දෙමව්පියෝ. මං මගහැරියා කියලා හිතයි ඒ අය කියලා තමයි ඔහු වහා වහා දුවගෙන යන්නේ. හොයාගෙන අය අඩිපාරේ හොයාගෙන යනවා. ඒ හොයාගෙන යද්දි අතරමඟදී මුණ ගැහෙනවා. ඒ වෙලාවේදී ඔහු යෝජනා කරනවා අපි යමු ගෙදරට කියලා. හැබැයි මේ පටාචාරාව කියනවා නෑ මට යන්න බෑ. මට මේ අවස්ථාවේ අම්මා තාත්තා බලන්න යන්න ඕනි කියන තීරණයට ඇය එනවා. ඉතින් මේ තීරණයත් එක්ක ස්වාමියාට දැන් විරුද්ධ වෙන්නත් බෑ. මගක් දුර ඇවිල්ලා ඉතින් බොහොම සාමකාමීව දෙන්නත් එක්ක යනවා. ඒ යනකොට මොකද්දෝ අවාසනාවකට සසර ගමනේ මේ තීරණයක් දෝ වගේ වාසනාව හෝ අවාසනාව කියලා කියන එක පිටිපස්සෙන් එන බව, දෛවය වෙනස් කරන්න බැරි බව, සසර කර්ම වෙනස් කරන්න බැරි බව පෙන්නන අවස්ථාවක් තමයි මේ. දැන් කටාචාරාව කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙනවා. ඒ උදා වීමත් සමග මහා ධාරානිපාත වර්ෂාවකට මේ දෙන්නට මුහුණ පාන සිද්ධ වෙනවා. දැන් මේ වර්ෂාවත් එක්ක ඉන්න අවශ්‍ය පහසුකම් නැහැ. ඉතින් දැන් දරු ගැබක් තියෙනවා, තව පුංචි දරුවෙක් ඉන්නවා. දැන් මේ කල්පනා කරමින් ගහක් යට ඉද්දී ඇයට ප්‍රසූත වේදනාව දැනෙනවා. දැන් දෙවෙනි දරුවා බිහි කරන කායික ලක්ෂණ මතුවෙනවා. මේ කායික ලක්ෂණ මතුවීමත් සමග ස්වාමියාට ඇය ඒ බව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දැන් මේ මහා වරුසාව මැද්දේ එවැනි අවස්ථාවකට මූණ දෙන්න තරම් හයියක් නැති නිසා ඔහු අතේ තිබිච්ච පුංචි ආයුධයක් අරගෙන යනවා ළඟ ගහක් වෙත ගිහිල්ලා මේ කොළ අතු වලින් හෝ ආවරණයක් ඇයට සකස් කොට දෙන්නම් කියන වග ඒ පුරුෂයා කල්පනා කළා ස්වාමි පුරුෂයෙක් විදිහට. ඒ ඔහුගේ යුතුකම, ඒ ඔහුගේ ආදරය, ඉතින් ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහු ගියාම ඔහුගේ කර්මය මතු වෙනවා. ඒ ඔහුගේ කර්මය තිබුණ විදිහට ඔහුට සර්පයෙක්, එහෙම නැත්නම් ඒ ගහලා යට හිටපු සර්පයෙක් දෂ්ට කරලා ඔහු එතනම මිය යනවා. දැන් කාලය ගෙවෙනවා. මහා වැස්ස හිටගෙන තෙමි තෙමි ඉන්නවා. සුපුරුදු පරිදි කය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙලා පටාචාරාවට අර දෙවෙනි දරුවා බිහි වෙනවා. දැන් අවුරුදු දෙකක දරුවෙක් ළඟ ඉන්නවා. මහා ධාරානිපාත වැස්සක් පවතිනවා. මේ වැස්සෙම තෙමි තෙමීම තමන්ට දෙවෙනි දරුවා බිහි වෙනවා. ඒ බිහි වෙනකොට කොහොමද ඒ කෘත්‍යයන් නැයක් සිද්ධ කරගත්තේ? සිටු ගෙදරක හැදිච්ච මේ සුකුමාල තරුණිය, යෞවනිය කොහොමද මේ අවස්ථාවට මුහුණ දුන්නේ හිරන්නේ? දැන් අද හිතන්නකෝ කොහොමද දරුවෙක් බිහි වෙන්න ගියාම අද ස්වාමියාටත් යන්න පුළුවන්නේ මේ හොස්පිටල් එකට ගිහිල්ලා ආරක්ෂාව ආදරේ රැකවරණය දෙන්න පුළුවන්කම සලසලා තියෙනවා. ඉතින් මේ කිසිම දෙයක් නොමැතිව කොයි තරම් ඒ අවස්ථාවයි කලමනාකරණය කරගන්න නැද්ද? ඒ සියලු කටයුතු ඇය සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගෙන ඇය ප්‍රය පහන් කළා. මේ කතාවේ සඳහන් කරනවා ඇය මේ ධනිස් දෙක බිම තියාගෙන, අත් දෙකත් බිම තියාගෙන ළමයි දෙන්නම ඇයගේ කුසට යට වෙන්න තියාගෙන හිටියා කියලා. ඒ තමයි මව්කම කියලා කියන්නේ.
දරු දෙදෙනා නොතෙමී තබාගත්තේ එහෙම ඇය. එළිවෙනකන් එහෙම ඉන්නවා. දැන් රෑ හොයාගෙන යන්න බෑනේ ස්වාමියා කෝ කියලා. ඇය ඒ වේදනාවත් දරාගෙන දැන් මේ ඉන්න ගමන් රෑ පහන් වෙච්ච ගමන් මේ පළවෙනි රාජකාරිය විදිහට කළේ ස්වාමියා හොයපු එක. ස්වාමියාව හොයන්න යනකොට ඇය දකිනවා තමන්ගේ ස්වාමියා අත්තත් අතේ තියාගෙන අර තුඹසක් ළඟ වැටිලා ඉන්නවා මැරිලා. දැන් ඇයට මේක කියන්න කෙනෙක් නැහැ. දරුවන්ට කියලා තේරුමක් නැහැ. ඇයට එතනදිම ජීවිතය කියලා කියන එක මහා ශෝකයක්, මහා දරුණු ශෝකයකට ඇය පත් වෙනවා. ඇයි මේකෙදි සඳහන් කරනවා මට ඒක දරා ගන්න බැරි වුණා කියලා. දැන් ඒක දැකලා දැන් ස්වාමියාගේ කටයුතු කිසිවක් සිද්ධ කරන්න විදිහකුත් නැහැ. ඇයි එහෙමම ස්වාමියා ඉන්න තියලා ඒක ඉන්දියාවේ කොහොමත් මිනී ගිහිල්ලා කැලේටයි දැම්මේ. ඉතින් ඇයි එහෙමම ස්වාමියාව එතන අතහැරලා දරුව දෙදෙනත් එක්ක තමන්ගේ අම්මලා බලන්න දෙමව්පිය බලන්න යනවා. ඉතින් ඒ දෙමව්පිය බලන්න යන අවස්ථාවේ දැන් රාත්‍රියේදී මහා වරුසාවක් පැවතිච්ච නිසා ඒ ගොඩ වෙන්න තියෙන ගංගාව සෑහෙන ප්‍රමාණයකට වතුර ඇවිල්ලා මේක ඉන්න කියලා කියන්නේ මේ ප්‍රමාණයට පපු ප්‍රදේශයේ දක්වාම වතුර තියෙනවා. දැන් දරුවෝ දෙන්නේ කරගෙන මේ ඊයේ රාත්‍රියේ දරුවෙක් බිහි කරපු අම්මා කෙනෙක් විදිහට කායික වේදනාවන් පවතිද්දි ශක්තියක් නැහැ මේ දෙදෙනාම එකවර අරගෙන යන්න. ඉතින් ඒ නිසා ඇය එක තැනක කියන්නේ එගොඩ එක පුතෙක් තියලා අනෙක් පුතාව අරගෙන යනවා. දැන් මේ චූටි පුතා ලොකු පුතා තියලා පොඩි පුතාව අරගෙන එගොඩට යනවා. ඒ එගොඩට ගිහිල්ලා ආපහු ගඟ මැද්දට එනවා අනික් පුතාව අරගෙන යන්න. ඉතින් ඒ අරගෙන යන එන්න අතරතුර ඇයට ජීවිතයේ ඊළඟ අවාසනාවන්ත සිද්ධියට මූණ පාන්න සිද්ධ වෙනවා. අපි බලමු ඊළඟ කවි පන්තියේදී කොහොමද ඇය ඒක දරාගත්තේ සහ ඒ අවස්ථාව මොන වගේද කියලා. එහෙම අපේ මෙහෙමින් වහන්ස, අපි තුන්වෙනි කවි පන්තියට යොමු වෙන්න කලින් මට අවසර මේ වගේ කාලීන ප්‍රශ්නයක් ඔබ වහන්සේට යොමු කරන්න. දැන් පටාචාරාව නම් ගිහි කල තරුණිය ඇගේ කුලයට ගැලපෙන්නේ නැති, එහෙමත් නැත්නම් 16ක්ව සිටි තමන්ගේ පෙම්වතා සමග විවාහ ජීවිතයට එළඹෙනවා. අපි සදහම් කවිතා දහම් සාකච්ඡාවේ කතන්දර ගණනාවකදී අපි විශේෂයෙන්ම ගිහි කාන්තාවන්ට ආමන්ත්‍රණය කරලා තමන් කාන්තාවක් විදිහට ජීවිතේ වැදගත් තීරණයක් ගන්නකොට කොයිතරම්නම් අපි නැනවත් වෙන්නට ඕනේද, ඒ පිළිබඳව බුද්ධියක් අවබෝධයක් තියෙන්නට ඕනේද කියන කරුණ පිළිබඳව අපේ මෙහෙණින් වහන්සේ මට අවසර මෙතනදී ඔබ වහන්සේකින් අහන්නට, පිරිමියෙක් විදිහට, පුරුෂයෙක් විදිහට පියෙක් වෙන්න, සැමියෙක් වෙන්න තමන් කොයිතරම්නම් සුදුසුද කියන එක මේ පුරුෂයින් කොයිතරම්නම් අවබෝධයක් තියෙන්නට ඕනේ මේ තීරණය ගන්නට කලින්. ඉතාම ප්‍රායෝගික කාලෝචිත ප්‍රශ්නයක් හිරන්නේ ඔබතුමිය ඇහුවේ. ඇත්තටම දැන් පෞල් ජීවිතයක් තුලදී ඉතා විශාල වගකීමක්, විශාල භූමිකාවක් තියෙනවා පිරිමියෙක්ට, පුරුෂයෙක්ට. පෙම්වතෙක් විදිහට තියෙන භූමිකාව නෙමෙයි විවාහ ජීවිතයකට ගියාට පස්සේ තියෙන්නේ. ඉතාම වගකීම් සහිත ජීවිතයක් තමයි එතන ඉඳලා ආරම්භ වෙන්නේ. එතනදී ස්ත්‍රීන් කියලා කියන්නේ ඇත්තටම උපමාත් කරනවනේ වැලකට, ඒක ගහක්ට ඇතිලා යන වැලක් කියලානේ කියන්නේ. ස්ත්‍රිය හැම වෙලාවෙම බොහොම සිවුමැලි බවකින් යුක්තයි. සිතවිලි හැම වෙලාවෙම තව කෙනෙක්ගේ ආරක්ෂාවක්, රැකවරණයක්, සෙනෙහසක්, ආදරයක් බලාපොරොත්තු වෙන අය තමයි ස්ත්‍රීන් කියලා කියන්නේ. හැබැයි පුරුෂ මානසිකත්වය එහෙම ගොඩනැගිච්ච මානසිකත්වයක් නෙමෙයි ඒ අයගේ පෞරුෂය ගොඩනැගිලා තියෙන්නේ ඊට හාත්පසින් වෙනස් විදිහකට. ඔහුට වගකීම් තියෙනවා කරන්න. ඒ නිසා ඔහුගේ මානසිකත්වය තුළ ඒ කියන ගුණාංග පිහිටලා නැහැ. ඒක මනෝවිද්‍යාත්මකවත් එහෙමයි හිරන්නේ. දැන් මේ තමන්ව වගකීමකින් මේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න යන මේ අවස්ථාවේදී තව කෙනෙක්ව එකතු කරගන්න යද්දී විවාහ ජීවිතයක් තුලදී ඇත්තටම පෙරෙමි පුද්ගලයාට තමයි වැඩිපුර වගකීමක් තියෙන්න ඕනේ. මේ කෙනා මට මගේ ජීවිත කාලය පුරාවටම රැක බලා ගන්න, ආරක්ෂා කරගන්න, මේ පොරොන්දු ඉෂ්ට කරන්න මට පුළුවන් වෙයිද කියන තීරණය පිරිමියා ගත යුතුයි, හිතා බැලිය යුතුයි, නැවත නැවතත් හිතා බැලිය යුතුයි. සමහරවිට ස්ත්‍රිය කරදර කරන්න පුළුවන්, නැත්නම් යෝජනා කරන්න පුළුවන්, අපි යමු මෙහෙම කරමු මෙහෙම කරමු. මොකද ඇය හැඟීම් වලට බරයි. මේ හැඟීම් වලට බරව කටයුතු කළත්
බුද්ධිමත් පුරුෂයෙක් විදිහට, පිරිමි පෞරුෂයක් සහිත කෙනෙක් විදිහට වගකීමක් ගත යුතුයි. ඒ පිළිබඳව නැවත නැවතත් මේ අවස්ථාවද අපේ විවාහ ජීවිතයකට යෑම සඳහා, නැත්තම් මෑයද මගේ සුදුසුම කෙනා, එහෙම සුදුසුම කෙනා නෙමෙයි නම් මේක සාමකාමීව කතා කරගෙන බොහොම යහපත්ව මේක විසිර යන්න පුළුවන් කරුණු පැහැදිලි කරලා දීලා, කියන්නේ මට ආර්ථික තත්ත්වයක් නෑ ඔබව බලා ගැනීම සඳහා, මට සමාජමය තත්ත්වයක් නෑ ඔබගේ රැකවරණය සඳහා කියන තමන් කවුද කියන එක තමන් අවබෝධ කරගෙන පුළුවන් නම් මේ ජීවිතය තුළ කටයුතු කරන්න වර්තමානයේ මේ තියෙන ප්‍රශ්න හුඟක් දුරට අඩු වෙන්න පුළුවන්. මොකද බැලුවාම අපේ සමස්තයක් විදිහට බැලුවාම සමාජය තුළ වැරදි කරන්නේ කාන්තාවොද පිරිමිද කියලා අහන්න පුළුවන් විවාහ ජීවිතයක් ඇතුළෙදී. පොදුවේ ගත්තාම ඒක දෙපාර්ශවයටම පොදුයි, සමයි. ස්ත්‍රීනුත් ඒ විදිහමයි, පුරුෂයන් ගත්තත් ඒ විදිහම තමයි. එහෙත් අපිට කැපී පෙනෙන නැත්නම් කතා බහට ලක්වෙන එකක් තමයි මේ පුරුෂයන් දමනය කරගත්ත හිතකින් තොර බව. හැම වෙලාවෙම තමන්ගේ බිරිඳ ඉක්මවා යන ස්වභාවයක් සහ සීලය කියලා කියන එක ගණන් නොගන්නා බවක්, කොමත් ස්ත්‍රීන් කියලා කියන්නේ ටිකක් පාපයට බයයි, එහෙම ස්වභාවයක් තියෙනවා ඒ ගුණවල සමහරලාට උත්පත්තියත් එක්ක. හැබැයි පුරුෂයන්ගේ චින්තනය එහෙම නෙමේ. කිසි දෙයක් ගණන් ගන්න නැති තත්ත්වයක්, නැත්නම් බලය අපේක්ෂා කරන, ජයග්‍රහණය අපේක්ෂා කරන ස්වභාවයක් තමයි පුරුෂයන්ගේ මානසිකත්වය ගොඩනැගෙන්නේ. ඒ මානසිකත්වයත් එක්ක ඔවුන් මේ තමන්ගේ ජීවිතේට මේ තව කෙනෙක් එකතු කරගෙන ගමනක් යන්න හදන අවස්ථාවේ විවාහය කියලා කියන තැනදී ඔවුනුත් හිතලා බලන්න ඕන ඔවුන්ගේ වගකීමක් තියෙනවා 50%කට වැඩි මානයක්, මම සුදුසුයිද මේ විවාහය සඳහා කියලා කියන එක හිතලා බැලීම ඉතාම වටිනා කාරණාවක්. මේ වෙලාවේදී ඒක මතක් කළ යුතුමයි. ඔබේ පෙම්වතිය ඔබට මොනතරම් බලපෑම් කළත්, ඔබට මොනතරම් හිතුණත් ඇය සමයි මගේ හොඳම කෙනා කියලා ඔබ නැවත නැවතත් හිතලා බලන්න. ඇය ගෙවපු ජීවිතය තුල තිබිච්ච ලැබිච්ච දේවල්, ඒ ඔබට පුළුවන් දේ රැකවරණය, ඒ ආරක්ෂාව, ඒ සෙනෙහසේ බලාපොරොත්තු වෙන මට්ටමට ඒ දේවල් සිද්ධ කරන්න පුළුවන් සුදුසු කෙනෙක්ද කියලා හිතලා බලලා ඒ ජීවිතයට එකතු කරගන්න එක තමයි වටිනාම කාරණය. හිරන්නේ එහෙම අපි මෙහෙනින් වහන්ස අවසර අපිට මේ කතා බහේ තුන්වෙනි කවි පන්තිය මේ විදිහට රවීෂාගේ හඳින්න හඳට. මස් පිඩුවක් යැයි සිතමින් පොඩි පුතු දැහැ කති උකුසෙක් ඇයුන් එළවන රිසියෙන් මහහඳ දුනි ඔසවාත් දෙටු පුත් ඇය දෙස බලමින් අවසර වේ කතා බහේ අපි කතා බහ කරමින් සිටි පටාචාරාවගේ මේ චරිතය, ඇය උහුලපු මේ දුක්කම් කටලු පිළිබඳව, ඇයට අහිමි වෙච්ච දෑ පිළිබඳව අවසර මේ කතා බහ ඉදිරියට කරගෙන යන්නට. ඔව් හිරන්යා, දැන් තමයි පටාචාරාවගේ ජීවිතයේ ඉතාම දුක්බරම අහිමි වීමට මූණ පාන අවස්ථාව. මොකද පුත්තාවත්තු මනුස්සානම් කියලා කියන්නේ, ඒ කියන්නේ අම්මා කෙනෙක්ට තියෙන ලොකුම ධනයනේ දරුවන් කියලා කියන්නේ. එතකොට ඇයට දැන් ස්වාමියා අහිමි වෙනවා.
ඉතින් දරුවෝ ගැන බලාපොරොත්තුවෙන් ඇය අම්ම කෙනෙක් විදිහට දැන් දරු සෙනෙහසින් දරුවන් තුරුළු කරගෙන ඇය එනව ජීවිතයේ ඉස්සරහට යන්න කියන අදිෂ්ඨානයෙන්, ඉතින් අනපේක්ෂිත ලෙස මේ ගඟේ වතුර වැඩිවීමත් සමග ඇය දරු දෙදෙනා දෙපැත්තක තබා එක දරුවෙක් අරගෙන යනවා. පුංචි දරුවා පළවෙනියට ඉපදිච්ච දරුවා ඉදාරෑ ඉපදිච්ච දරුවා අරගෙන ගොඩ ගිහිල්ලා ඒ දරුවා රෙදි කෑල්ලක් උඩ එහෙම තියලා ඊට පස්සේ යනවා ගඟ මැදට අනිත් දරුවව අරගෙන එන්න. ඒ යද්දී අර ඊට කලින් දවසේ ඉපදිච්ච දරුවා දැන් තාම රතු පාට මස් ගුලියක් වගේ තමයි ඈතට පෙනුනේ උකුස්සට. උකුස්ස හේතුව මේක මස් ගුලියක් කියලා හිතලා අර දරුවව අරගෙන යනවා. ඉතින් දැන් මේ දරුවව උකුස්ස ගන්න එක මේ අම්මා දකිනවා, පටාචාරව දකිනවා. මොකද ඇය අවධානයෙන් යන්නේ අම්මා කෙනෙක් කියලා කියන්නේ ඒ වගේ සංවේදී කෙනෙක්. ඉතින් ඇය අවධානයෙන් යන මේ ගඟ මැදදී මේක දකිනකොටම ඇයට පුදුමාකාර වේදනාවක් ඇති වෙනවා. එතනදී කළ හැකි එකම දේ තමයි උකුස්සව එලවන්න ශබ්ද කිරීම. ඉතින් ඒ ඇය ඒක මහා ක්‍රියාත්මක වෙනවා. ඇය ඉතාම ඉක්මනින් අපුඩි ගහනවා මේ සතාව ඈත් කරන්න. හැබැයි අර අනිත් පැත්තේ හිටපු අවුරුදු දෙකක් වයස පුංචි දරුවා දන්නේ නැහැ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන ක්‍රියාවලිය ඔහු දන්නේ නැහැ. ඔහු හිතනවා අම්මා මට කතා කරනවා කියලා හිතලා ඔහු අර වතුරට බහිනවා. ඔහුට වතුරේ ගහගෙන යයි, වතුර ලොකුයි, වතුර වැඩි, ඒවත් තේරුමක් නැහැ ඒ වයස. ඉතින් වතුරට අඩියවත් යන හම්බ වෙන්නේ නැහැ. ඒ වතුරේ ඔහු මහා සැඩපහරට ගහගෙන යනවා. දැන් පටාචාරාව ගඟ මැද එක පැත්තකින් ගං ඉවුරේ දරුවා ගහගෙන යනවා. අනෙක් ඉවුරේදී තමන් බලා ඉද්දිම උකුස්සෙක් අර දරුවාව අරගෙන යනවා. දැන් හිරන්යා මේ කියන පීඩාව, මේ කියන අත්දැකීම කොයි විදිහේ අත්දැකීමක් වෙන්න ඇතිද? මේ කොහොමද මේ පටාචාරාව කියලා කියන මේ තරුණියගේ බලාපොරොත්තු සිහින මේ සියල්ලක් දැන් මේ ඇස් පනා පිට තමන්ගේ ජීවිතයනේ මේ නැති වෙලා යන්නේ, අහිමි වෙන්නේ ජීවිතය. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව තමයි දැන් මේ දැනෙමින් 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 එන්නේ. පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා කියන එක. එතකොට දැන් පටාචාරාවට මේ අවස්ථාව වෙනකොට මේකේ උපරිමයට දැනුත් ඇවිල්ලා ඉවරයි. ඒ තාම මානසික නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේ ස්ත්‍රියක් විදිහට පිහිටන ගුණාංගයක් තියෙනවා හිරන්යා. ඇයට පුළුවන් පුදුම තරම් දරා ගන්න, පුදුම තරම් ඉවසීමේ ගුණාංගයක් සහිතව තමයි කාන්තාවක් උත්පත්ති ලබන්නේ මේ ලෝකේට. ඒක වෙලා තියෙන්නේ දැන් ඉන්න කාන්තාවන් ඒක අත්දැකලා නැහැ, ඒක ප්‍රගුණ කරගෙන නැහැ. එකේ අඩුවක් තමයි පවතින්නේ. ඔය ඉතාම ඉක්මනින් දික්කසාද වීම වලට යන්නේ හෝ එහෙම නැත්නම් ගැටුම් ඇති කරගන්නේ විවාහ ජීවිතයේ තුලදී හිත තමනාපකම් ඇති වෙන්නේ මේ දරා ගැනීම කියලා කියන එක ප්‍රගුණ කරලා නැති නිසා. දැන් පටාචාරාවක ජීවිතයේ ගත්තහම ඇයට ඒක ප්‍රගුණ වෙන්න අවස්ථාවක් හම්බ වෙනවනේ. බොහොම සැප සම්පත් තිබිච්ච රාජමාලිගාවක සිටු ගෙදරක හැදිච්ච මේ කුමාරිකාව ඒ සියලු සැප සම්පත් නැතිව අර සාමියෙක් එක්ක ගමක ගැමි ගෙදරක ජීවත් වෙන්න බිම නිදාගන්න මේ තැනටපත් වෙනවා. ඉතින් ඒ දරා ගැනීම ඇය ප්‍රේමය වෙනුවෙන් ආදරය වෙනුවෙන් ඇය බොහොම ඉවසීමෙන් ඒක කළා. ඉතින් ඒක ප්‍රගුණ කළා. ඒකට ගැටුනේ නැහැ. මට රජගෙදරක් අරන් දෙන්න මට අර වාර එහෙම ගැටුනේ නැහැ. ඒ ජීවිතය තුළ ඇය හුරු වුණා ඒකට. ඊට පස්සේ තව ඉස්සරහට එනකොට ස්වාමියා දැන් පළවෙනි වතාව අම්මා යන්න අම්මා බලන්න යන්න කියද්දි එපා කියද්දි ඇය ඒක දරාගත්තා. ඒක ඉවසගත්තා. දැන් මේක ටික ටික ප්‍රගුණ වෙනවනේ. අනිත් එක පටාචාරාව කියන චරිතය දැන් අපි දැක්ක අතීතයේ කොහොමද භවගාමී ජීවිතේ කොයිතරම් පුහුණු කරපු හිතක්ද තියෙන්නේ කියලා. මේ පාරමී පුරපු මහා උත්තමාවියක්, දස පාරමිතා පූර්ණය කරපු කෙනෙක් කියන්නේ. දස පාරමිතාවල තියෙනවනේ ශාන්ති පාරමිතාව, කියන්නේ ඉවසීමේ පාරමිතාව, වීරිය පාරමිතාව තියෙනවා, දාන පාරමිතාව තියෙනවා, සීල පාරමිතාව තියෙනවා, නික්කම්ම පාරමිතාව තියෙනවා. ඒතර මේ පාරමිතා 10ම සම්පූර්ණ කරපු උත්තම කෙනෙක් සංසාර ජීවිතයේ තුලදී. ඉතින් ඒ හුරුව තමයි මේ වෙලාවේදී මතුවෙන්නේ ඇත්තේ. ඉතින් ඒ මතුවේ මතෙක ඇය ගඟේ දැන් අද වර්තමානයේ නම් එහෙම දෙයක් වුණ ගමන් අර ගඟටම පණින්න තිබුණා.
මට දරුවෝ දෙන්නත් නැහැ, දැන් ස්වාමියත් නැහැ, මට අම්මා තාත්තා උනේ නැහැ, මාත් මැරෙනවා කියලා මේ ගඟටම යන්න තිබුණා. හැබැයි ඇය එහෙම ගඟට පැන්නේ නැහැ. ඇය ගඟෙන් එගොඩ වුණා. ඇය ගඟෙන් එගොඩ වෙලා නැවත බලාපොරොත්තුවක් ඇතිව දැන් එනවා තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන. අම්මා තාත්තා හොයාගෙන එනකොට ඇය නගරයේ කීප දෙනෙක්ගෙන් අහනවා කොහොමද අම්මා තාත්තා ඉන්නවද කොහොමද කියන එක විස්තර අහනවා. ඒ විස්තර අහනකොට ඇයට කියනවා ඒ ගැන අහන්න එපා කියලා එක තැනකදී කියන. ඊට පස්සේ ඇයි මට ඒක දැනගන්න ඕනේ කියලා කියවහම කියනවා බොහොම සෝචනීය තත්ත්වයක්. ඔබ දන්නව නම් ඊයරෑ මහා වර්ෂාවක් ආව බව. ඒ වර්ෂාවට ඒ සිටු ගෙදර සම්පූර්ණම කඩා වැටුණා. ඒ කඩා වැටිලා ඒ ගෙදර හිටපු සිටුතුමායි සිටු දේවියයි ඒ හිටපු පුතායි තුන් දෙනාම එතනම මිය පරලව ගිහිල්ලා අර ඈත පේන්නේ ඒ තුන් දෙනාම දැවෙන චිතකයේ ගින්දරවල ගිනි දළු තමයි අර පේන්නේ. ඒ දුමාරය තමයි අර අහසට නැගෙන්නේ කියලා ඇයට පෙන්නනවා. ඉතින් දැන් මේ වෙනකොට කොහොමද දැන් මේ පටාචාරාවගේ මානසික තත්ත්වය? කොයි විදිහ තත්ත්වයකට ඇය ඒ වෙලාවේ පත් වෙන්නේ ඇද්ද? පරිදේවය කියලා කියන්නේ හිරන්නේ ඇඳුම් ලිහා දැමමින්, කොණ්ඩේ කඩා දමමින්, පොළවේ හැපෙමින්, පපුවට ගසා ගනිමින් ඇතිවෙන වේදනාව තමයි පරිදේවය කියලා බුදුදහම තුල කතා කරන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා වචන තියෙනවනේ. මේ පරිදේවය කියලා කියන්නේ දුකේ තාම දරුණුතම අවස්ථාව. ඒකෙදි සිහිය විකල් වෙනවා. තමන්ට තමන්ව නැති වෙලා යනවා. ප්‍රකෘති සිහිය විකෘති සිහියක් බවට පත් වෙනවා. දැන් මේ විකෘති සිහියක් බවට පටාචාරාවට එකපාරම මේ මරණ හයක්. මේ මරණ හයම තමන්ගේයි. මේ මරණ හයම ඇතිවෙද්දී මේක දරා ගන්න බැරි වෙන මේ පටාචාරාව එකපාරම විකෘති තත්ත්වයට පත් වෙනවා. ඒ විකෘති තත්ත්වයෙන් හැසිරීමේ අවසානය නැවත ප්‍රකෘති තත්ත්වයට ගත්තේ කොහොමද? ඒ ප්‍රකෘති තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා බලමු අපි ඊළඟ කවි පන්තියේ. එහෙම අපේ මෙහෙණින් වහන්සේ මේ සියලු දෑ අහිමි වෙච්ච පටාචාරාව අවසානයේදී පටාචාරාව මහරහත් තෙරණින් වහන්සේ බවට පත් වුනේ මොන ආකාරයකට කියන කරුණ විමසන්නට මත්තෙන් මට අවසර කෙටි විරාමයකට යොමු වෙන්න. දිය ගලනා
අපේ මෙහෙණින් වහන්ස අපි වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. එහා සමගින්ම මට අවසර ඔබ වහන්සේ සමගින් මේ කතා බහේ අවසානයේට පටචාරා මහරහත් තෙරණින් වහන්සේගේ චරිතාපදානයේ අවසාන භාගයට ඔබ වහන්සේත් එක්කම යොමු වන්න. ඔව් හිරන්නයා, දැන් පටාචාරාව ඉතාම සෝකයෙන් පරිදේවයෙන් වැළපෙමින් ඇඟේ තිබෙන වස්ත්‍රාදිය පවා පිළිබඳව පවා ඇයට සිහියක් පැවතුනේ නැහැ. ඒවා පවා ගලවා දමමින් ඇය සිහිසුන්ව සිහි විකල්ව දැන් වීති පුරා ඇවිදිනවා කෑ ගසමින්. මෙහෙම ඇවිදින අවස්ථාවේදී ඇයට දකිනවා එක තැනකදී දැන් ඇය මෙහෙම ඇවිදිද්දී මිනිස්සු හරියට ඇයට ගල් ගහනවා, මඩ ගහනවා, පස් ගහනවා. දැන් ඇයට ඒ මඩ ගහන එක, ගල් ගහන එක, පස් ගහන එක ගැන නෙමෙයි ඇයට තියෙන වේදනාව, ඇයගේ අහිමිවීම පිළිබඳවයි ඇයගේ තියෙන වේදනාව. ඉතින් මේ වේදනාව මෙහෙම ඇවිදගෙන යද්දී ඇය දකිනවා එක්තරා අවස්ථාවක තැනක බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද ධර්ම දේශනාව පවත්වමින් වැඩ සිටිනවා. ඉතින් මේ වැඩ සිටින දෙවුරම් වෙහෙරේ වැඩ සිටින අපේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශරීරය දැකීම මාත්‍රයෙන්ම ඇයට සාංසාරික අර පෙර පුහුණුවත් සමගම මෙතන නතර වෙන්න කියලා කියන හිතවිල්ලක් එනවා. ඇය දුවගෙන ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ අභිමව වාඩි වෙනවා. දැන් වාඩි වෙන්නේ කිසිම ඇඟේ රෙදි කඩක්වත් නැතිව. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ මහා සෙනග මැද්දේ ඉන්න ඇය දිහා බලලා නැගණිය සිහි එළවා ගන්න, සිහිය පිහිටුවා ගන්න කියලා කියන වචනය දේශනා කරද්දිම ඇයට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදු වචනේ තියෙන අනුහස, බුදුරජාණන් වහන්සේගේ තියෙන කරුණාව ආශිර්වාදයත් එක්ක ඇයට යම් ප්‍රකෘති තත්ත්වයකට පත් වෙනවා සිත. ඒත් සමගම ඇය තමන්ගේ අතපය දෙක ගුලි කරගෙන ලැජ්ජාවෙන් ඇකිලෙනකොට ඒ ළඟ හිටපු ගිහි කෙනෙක් තව උපාසකයෙක් ඇයට පෙරවා ගන්න සලුවක් දෙනවා. දැන් මේ සලුව පෙරවා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරු දහම් කාරණාවක් ඇයට මතක් කරනවා. උපමාවකින් සඳහන් කරනවා පටාචාරාවෙනි, එක් පුද්ගලයෙක්ගේ සාංසාරික කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගරය පරදින තරමට ඒ කඳුළු එකතු කරන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගේ දරුවන් වෙනුවෙන්, අම්මලා වෙනුවෙන්, නෑයන් වෙනුවෙන් අඬපු කඳුළු. එතකොට ඒ කඳුළු ඒ තරම් ප්‍රමාණයක් ඇඬුවා නැත්නම් එහෙම පිටකලා කියලා ඒ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මාරයාගේ යටතේ ඉන්න අය අපේ යටතට ගන්න බෑ. ඒ ස්වාමියාගේ මරණය සිද්ධ වුණේ ඔහුගේ කර්මයට අනුව, දරුවන්ගේ මරණය සිද්ධ වෙන්නේ ඔහුගේ කර්මයට අනුව, දෙමව්පියන්ගේ මරණය සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කර්මයට අනුව. ඔබේ යටතට ඔබේ කැමති විදිහට මේ අයව තියාගන්න බෑ කියන මේ ධර්ම දේශනාව ඉතාම ගැඹුරු ධර්ම දේශනාවක් පවත්වනවා. ඉතින් මේ තිබිච්ච දැන් පරිදේවයෙන් තිබිච්ච විකෘති සිහියක හිටිය පටාචාරාව ක්‍රමානුකූල මේ විපස්සනාව දක්වා බුදුරජාණන් වහන්සේ අරගෙන යද්දී සෝවාන් කියන උත්තම තත්වයට පත්වෙන්නට හැකියාව ඇයට ලැබෙනවා. සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබත පරාමාස කියලා කියන මේ ප්‍රබල අකුසල මූලයන් තුන ප්‍රහාණය කිරීම. ඉතින් මෙහෙම ප්‍රහාණය කරපු සෝවාන් වුණු ඇය බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැවිදි බව ඉල්ලනවා. ඒ අවස්ථාවේ භික්ෂුණී ආරාමයක් වෙත යොමු කරනවා. ඒ යොමු කරලා ඊට පස්සේ පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි වෙලා කාලයකින් උපසම්පන්න භාවයට පත් වෙනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මයේ විනය ධාරමින්, ධර්මය පිළිබඳ මෙනෙහි කරමින්, විදර්ශනා භාවනාව සිද්ධ කරමින් වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්න එක දවසක උන්වහන්සේ තමන්ගේ කුටියට යන්න පෙර පාදෝවණය කරගන්න වතුර ටිකක් අරගෙන කකුල සෝද ගන්න දාගන්නවා කකුල් දෙකට. ඒ වතුර ටික දුරක් ගිහලා නතර වෙනවා. ඊට පස්සේ තව වතුර කෝප්පයක් දාගන්නවා. ඒ වතුර ටික තව ටිකක් ඉස්සරහට ගිහලා නැති වෙලා යනවා. තව කෝප්පයක් දාගන්නවා. ඒ වතුර ටික තවත් ටිකක් ඉස්සරහට ගිහලා නැති වෙන නොපෙනී යනවා. දැන් මේක දිහා බලන් හිටියා මේ භික්ෂුණීන් වහන්සේ, මේ පටාචාරා තෙරණින් වහන්සේ බලාගෙන හිටියයි. බලන් හිටියම උන්වහන්සේට වැටහෙනවා ජීවිතය කියලා කියන්නේ මේකම නේද.
කුඩා අවධියේ මිය යනවා. හරියට අර පළවෙනි වතුර ටික දානකොට මද දුරකින් නැති වුණා වගේ කුඩා අවධියේ මිය යනවා. දෙවෙනි වතුර ටික ටික දුරක් ගියා වගේ මධ්‍යස්ථ වයසදී මිය යනවා. තුන්වෙනි වතුර ටික ටිකක් එහාට ගියා වගේ ජීවිතයේ අවසානයේ නැත්නම් ආයුෂයේ වින්දනය කරලා පුජ්‍යලයන් මිය යනවා. මෙන්න මේ උදය වය කියලා කියන උදයව්‍ය ඥානයේ ඇතිවීම නැතිවීම කියලා කියන කාරණාව පිළිබඳව නැවත නැවත හිතා බලමින් විදර්ශනා පැත්තට හිත හිතුවිලි යොමු කර ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දකිනවා. ඒ කල්පනාව පිටම පහනක් දල්වාගෙන තමන්ගේ කුටියට වඩිනවා. මේ තමන්ගේ කුටියට වැඩම කරලා පහන දිහා බලාගෙන පහනේ ආලෝකයේ දිහා බලලා මේ පහන් තිරය අදිනව තෙල් ටිකෙන් පහන නිවෙන්න. ඒක දිහා බලාගෙන දැන් තවත් ගැඹුරු භාවනාවකට විදර්ශනාවකට යොමු වෙනකොට බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී උන්වහන්සේගේ ඇස විවර කරමින් දහම් පදයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසනවා. මේ ඇතිවීම නැතිවීම කියලා කියන කාරණාව පිළිබඳ නැත්නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ත්‍රිලක්ෂණය පිළිබඳව අනිත්‍ය වීම, ඒ අනිත්‍යයි නම් දුක් වීම සහ ආත්මයක් නැති බව, ස්ථිරත්වයක් නැති බව දේශනා කරමින් ඒ දහම් පදය ශ්‍රවණය කරන සලස්වනවා. ඒ සලස්වීමත් සමගම උත්තම වූ මහරහත් තත්ත්වයට පත්වෙන්න මේ පටාචාරා තෙරණින් වහන්සේට සංසාරගත කුසල් බලය ඉස්මතු වීමෙන් ප්‍රඥාවේ ප්‍රතිමූර්ති නැත්නම් ප්‍රඥාවේ පූර්ණත්වයට පත්වෙන්නට අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ තමයි අර තරම් ශෝකයන්ට, වැළපීම් වලට, කඩා වැටීම් වලට, රිදීම් වලට, අහිමිවීම් වලට පත්වෙච්ච මේ කාන්තා චරිතයක් වුණු පටාචාරා යුවතිය, බිරිඳ, මෞතුමිය අවසානයේදී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරගෙන ධර්මාවබෝධය තුළින් උන්වහන්සේගේ තියෙන මේ ධර්මයෙන් ලබන්න පුළුවන් අවසාන සැනසීම ලබා ගන්නට තරම් භාග්‍ය සම්පන්න තෙරණින් වහන්සේ නමක් බවට, මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වෙනවා හිරන්‍යා. දැන් මේකෙදි මේ මහරහත් තෙරණින් වහන්සේ අවසානයේදී සඳහන් කරනවා ගොවියෝ ගොවිකම් කරලා ප්‍රතිඵල ලබා ගන්නවා. එතකොට මම දැන් පැවිදි වෙලා ප්‍රතිඵල ලබා ගත්තද කියලා නැවත නැවත හිතමින් මම උත්තම රහත් තත්ත්වයට පත් වුණා කියන එක තමයි තේරී ගාථා පාළයේදී උදාන වාක්‍ය විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේකේ සඳහන් කරන්නට ඕනි මේ කතාවේදී අපිට ගන්න පුළුවන් අවවාද සහ ආදර්ශ කිහිපයක් පවතිනවා. ජීවිතයේ ගත යුතු තීරණ නිවැරදිව ගැනීම, අවබෝධයෙන් ගැනීම, ඊළඟට හැඟීම් වලට වහල් නොවි බුද්ධිමත්ව කටයුතු කිරීම සහ කොහොමද ජීවිතය තුළදී අවසාන බිඳුවටම අපිට ජීවිතය අහිමි වුණත් අපි කොහොමද ආපහු 100ට නැගිටින්නේ. දැන් පටාචාරාව කියලා කියන කෙනා බිඳුවටම වැටෙනවා, සියලු දේවල් අහිමි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම, ලෝකෝත්තර පැත්තෙන් ගත්තාම පරිපූර්ණත්වයට පත්වෙන්න ඒකම තමයි අවස්ථාව වෙන්නේ. එහෙමනම් ඔබ කල්පනා කරන්න, ඔබට සියලු අහිමිවීම් සිද්ධ වෙමින් පවතිනවා නම් මේ අවස්ථාවේ මේ තමයි ඔබව පරිපූර්ණත්වයට පත් කරන්න විශ්වයේ විසින් ඔබට ලබා දුන්න අවස්ථාව. සාංසාරික ගමනේ කුසලය මතු වෙන්න පාර හදන වෙලාව කියලා හිතාගෙන ඔබ අදිස්ථානෙන් ඉවසීමෙන් දරා ගැනීමෙන් අවබෝධයෙන් යුක්තව කටයුතු කරමින් ධර්මයට සමීප වෙන්න, අධර්මයට සමීප නොවේ ධර්මයට සමීප වෙන්න, බුදුරජාණන් වහන්සේව සොයාගෙන යන්න, උන්වහන්සේගේ ධර්මය සොයාගෙන යන්න, ඒ ධර්මය තුල පුහුණු වෙන්න ඔබට ඒ සියලු අහිමිවීම් එහෙම ලෞකිකව සිද්ධ වුණත් ලෝකෝත්තර තත්ත්වයේ උපරිම හිමිවීම මේ ධර්මය තුලින් ලබා ගන්නට හැකි වෙනවා නියත වශයෙන්ම. එහෙම තත්ත්වයක් ඔබට උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි පටාචාරාතරණින් වහන්සේගේ කතා ප්‍රවෘතිය මෙලෙස සාකච්ඡාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා හිරන්. එහෙමයි අපේ මෙහෙණින් වහන්සේ. අපි ඔබ ජීවිතයේ අහිමිවීම නිසාවෙන් දුකට පත්වෙච්ච කෙනෙක් නම් කොයි විදිහටද ඉවසීම, අවබෝධය, ඒ අවස්ථාවට අදාළ නිවැරදි සිහිය එළවාගෙන මොන විදිහටද ජීවිතය නැවත ගොඩනගා ගන්නට අවස්ථාව තියෙන්නේ කියන කරුණ මේ පටාචාරා මහරහත් තෙරණින් වහන්සේගේ පටාචාරා තේරී ගාථාවන් කේන්ද්‍ර කරගෙන
අද ඔබට ඔබේ ජීවිතයට එකතු කරගන්නට අවස්ථාව හිමි වෙන්නට ඇති. ඒ වෙනුවෙන් අපේ වැඩසටහනට අපේ මැතිරියට වැඩමවා වදාළ මේ දහම් කරුණු බොහොම මැනවින් අප වෙනුවෙන් දේශනා කරන්නට කාරුණික වෙච්ච ශාස්ත්‍රපති වැදවල ධම්මදානී මෙහෙණින් වහන්සේ නැවත වරක් ඔබ වහන්සේට පාද නමස්කාර පූරක ගෞරවය ප්‍රණාමය පුද කරනවා. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. ඒ වගේම අපි සිහිපත් කරනවා වෙනද වගේම මේ කාව්‍ය සංකල්පනාවන් අපිට ඉදිරිපත් කළේ කිවිපති ඉංජිනේරු අජන්ත සෙනවිරත්න මහත්මයා. අපි එතුමාවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම වෙනද වගේම අපේ මේ වැඩසටහන අලංකාර කරගන්නට කවි ගායනයෙන් අපිත් එකතු වුණේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන රවිෂා දෙවමිනි. අපි නැවත වරක් නැවත පුන් පොහොය දිනකදී මේ උතුම් මහරහත් තෙරණින් වහන්සේ නමකගේ උතුම් චරිතාපදානයක් කේන්ද්‍ර කරගෙන ඒ උතුම් තේරී ගාථාවන් ඇසුරෙන් ඔබේ ජීවිතයට දහම් කරුණු රැගෙන එන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.